අපි මැතිවරණ ප්‍රකාශන දැකලා තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් විදියට. හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනුවට අපි ඉදිරිපත් කරලා තියෙන උපාය මාර්ගික වැඩපිළිවෙල. මොකද්ද මේ දෙක අතර වෙනස? කරන්න යන්නේ මොකක්ද කියන එක තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ. උපාය මාර්ගික වැඩපිළිවෙලක් වුණාම කරන්නේ මොකක්ද, ඒක කරන්නේ කොහොමද කියන කාරණා දෙකම අඩංගු වෙනවා. දැන් අපේ අරමුණ සතුටු දෙයක්. බුදුරජාණන් වහන්සේත් අපේ හාමුදුරුවෝ දේශනා කළා සන්තුට්ඨින් පරමං ධනං. පරම ධනය සතුට. මේ සතුටු දෙයක් අපි හදාගන්නේ කොහොමද? මෙතන තන් සතුටු දෙය දක්වා මේ රට ගෙන යන වැඩපිළිවෙල තමයි අපි සකස් කරමින් ඉන්නේ. ඒකට ඔබේ දායකත්වය ලබා ගන්න තමයි අද අපි ඔබේ ගමට ආවේ. දැන් සතුට කිව්වම රට පෝසත් වෙලා විතරක්මදී. ඇමරිකාව ලෝකයේ තියෙන පෝසත්ම රටක්. පෝසත්කමෙන් විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය භාවිතනුත් අංක එක, මිනීමැරීම් වලිනුත් අංක එක, ළමා ගැබිනියන්ගෙනුත් අංක එක, ගබ්සාගිරීම් වලිනුත් අංක එක. ඒ රටේ ජනතාව හැමදාම බයෙන් ජීවත් වෙන්නේ කොයි වෙලේ ත්‍රස්තවාදීෙක් ගහයිද කියලා. ඔන්න දැන් ඊයේ රෑත් ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කන ගාවින් කඩ කඩාගෙන ගිහිල්ලා වෙඩි උණ්ඩයක් ඇවිල්ලා. මට මෙතන කතා කරද්දී මට පරාණ බයක් නැතුව මට කතා කරනවා. මම දැන් බය නැහැ. මෙතන කතා කරද්දී ඩෝන් ගාලා කන අත ගාලා බලන් වෙයිද කියලා. ඉතින් කෙතරම් සල්ලි තිබ්බත් අර ගොඩට ගත්ත මාළුවා වගේ පණ බයේ ගැහි ගැහින ජීවත් වෙන්නේ. එතන සතුට තියෙනවා. සල්ලි තිබුණට සතුට නැහැ. සැනසීම නැහැ. එහෙම සැනසීමක් නැතුව මොනතරම් සැප සම්පත් තිබුණත් ඒක ඇති වැඩක් නැහැ. අපි සතුට උදා කරගන්න පාරවල් තුනක් හදමු. ඇමරිකාව යන පාරෙත් යනවා. මොකද්ද? භෞතික සංවර්ධනය, ආර්ථික සංවර්ධනයක් කරනවා. එතනින් නතර වෙන්නේ නැහැ. කලාව ජනතාවට සමීප කරලා, ක්‍රීඩාව ජනතාවට සමීප කරලා මානසික සතුට හදමු. ඒ වගේම ආගමට ජනතාව සමීප කරලා අපේ හාමුදුරනේ අධ්‍යාත්මික සතුට හදනවා. භෞතික සංවර්ධනය, මානසික සංවර්ධනය, අධ්‍යාත්මික සංවර්ධනය කියන තුනම එකට කැටි කරලා තමයි අපි සතුට දෙයක් හදන්නේ. ඉතින් සතුට දෙයක් හදන්න මොකද්ද පාවිච්චි කරන මෙවලම්? පළවෙනි මෙවලම තමයි ව්‍යවසායකත්ව රාජ්‍ය. දැන් ওই වචනේ මෑතක තමයි අපේ රටේ ඇහෙන්න ගත්තේ. හැබැයි මේ පිළිබඳ ලෝකයේ දැවැන්ත පරිශන කළ පොත් ලියලා තියෙනවා. ඔන්ටර්ප්‍රොනියල් ස්ටේට් කියලා මරියානා මැකුකොසි කියලා කෙනෙක්ගේ බොහොම ප්‍රසිද්ධ පොතක් තියෙනවා. ව්‍යවසායකත්ව මනසක් කියන්නේ මොකක්ද? ව්‍යවසායකත්වයක් තියෙන මනුස්සය. ඒ කියන්නේ ව්‍යාපාරයක් කළමනාකරන දින ওই ව්‍යවසායකත්ව මනස තියෙන. ඒ මනස එකක් නිර්මාණශීලී. ප්‍රශ්න ඉදිරියේ හඬා වැටෙනවට වඩා තියෙන தත්ත්වය වෙනස් කරලා ප්‍රශ්න උදින් එළියට යන නිර්මාණශීලී විසඳුම් හදනවා ව්‍යවසායකත්ව මනස. සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කළමනාකරණය කරනවා ව්‍යවසායකත්ව මනස. අවදානම් නිසි ලෙස කළමනාකරණය කළ අවදානම් අඩු කරනවා ව්‍යවසායකත්ව මනස. ඒ මනසක් තියෙන්න උනේ ව්‍යාපාරිකයන්ට විතරක් නෙවෙයි ආණ්ඩුවටත් එහෙම එකක් තියෙන්න උනේ. ඇයි? ලොකුම අය වේ තියෙන ආණ්ඩුවට. ආණ්ඩුවේ සේවකයෝ වැඩ කරන කලින් සීපත් කර අපේ පැතුම් මැතුවා ලක්ෂ 14ක්. ලක්ෂ එකමාරක් වැඩ කරන එක සමාගමක් ලංකාවේ තියෙනවද? නැහැ. හැබැයි අපේ රටේ ලොකුම ආයතන වෙච්ච ආණ්ඩුව කළමනාකරණ කරන ඇමතිවරුන්ට ව්‍යවසායකත්ව මනසක් නැති නිසා රට අඳුරෙන් අඳුරට අරන් ගිහිල්ලා තියෙනවා. සිංගප්පූරුවේ නිර්මාතෘ අගමැති ලී ක්වාන් යූ ව්‍යවසායකයන් 3 දෙනෙක්ව ඇමති මණ්ඩලයට ඒ කාලේ පත් කරනවා. ලොකුම සමාගම් තුනක ප්‍රධානියෝ 3 දෙනා, ප්‍රධාන විධායක නිලධාරීන් 3 දෙනා ඇමති මණ්ඩලයට පත් කරලා ලොකු ඇමති දුර 3ක් දෙනවා. හැබැයි එයාගේ වැටුප් ගෙවීම අර සමාගමෙන් කරන්න ඕනි. එහෙම කරේ ඇයි? ව්‍යවසායකයා හිතන විදිය ඇමති මණ්ඩලයට පුරුදු පුහුණු කරගන්න. ඒ රාජ්‍යයේ තුලට ව්‍යවසායකත්වේ කාන්දු කිරීම එතෙක් මෙතෙක් මේ රටේ වෙලා නැති ඉඳ තමයි ආණ්ඩුව පාඩු ලබන්න පටන් ගත්තේ. පාඩු ලබල නිකන් හිටියද නෑ. 2022 වෙනකොට බංකොලොත් වෙලා ගියා. ව්‍යවසායකත්ව මනසක් නැති නිසා. ඊළඟ අපි කතා කරනවා අපි අභිප්‍රේරණය කරනවා කියලා. පෙළඹවීම ඇති කරන්නේ කොහොමද? අපේ ශිෂ්ටත්වය පාවිච්චි කරලා, අපේ සભ્યත්වය පාවිච්චි කරලා, අපේ දේශ ප්‍රේමිත්වය පාවිච්චි කරලා. අද ඉන්දියාව වේගෙන් නැගිටිනවා. දැන්
ලෝකයේ 30 වෙනි ලොකුම ආර්ථිකය වෙච්ච ඉන්දියාව දැන් මෝදි අගමැතිවරයා යටතේ 6 වෙනි ආර්ථිකය වෙලා 2030 වෙනකොට ලෝකයේ 3 වෙනි ලොකුම ආර්ථිකය වෙන්නේ ඉන්දියාව. ඉස්සර ඉන්දියාව කියන්නේ ඉංගන රටක් නේ. අල්ලතෝණි කියලා ලංකාවට එනවා ඉන්දියාවෙන් ඒ ඛණ්ඩ නැති නිසා ලංකාවට දසදහස් ගණනක් ඉන්දියාවෙන් පැනලා එනවා. ඔය අපේ උතුරේ හමුදා කඳවුරු ඉස්සර දැම්මේ නාවික හමුදාව ශක්තිමත් කරේ කොටි ත්‍රස්තවාදීන් ඇති වෙන්න කලින් ඉන්දියාවෙන් ලංකාවට පැනලා එන එක නතර කරගන්න. අපේ ලංකාව කට්ටිය යන්නේ කොරියාවට, ඉතාලියට, ඔස්ට්‍රේලියාවට බෝට්ටු යන්නේ. ඒ වගේ මීට අවුරුදු 40කට 50කට කලින් ඉතත් වැඩි නේ. 50ක් 60ක් 70කට කලින් ඉන්දියාවේ කට්ටිය ලංකාවට පැනලා එනවා. මේ තමයි සුරගුරේ කාලය. හැබැයි මිත්‍රවරුනි අපිට අද ඉන්දියාව මොකක්ද? ලෝකයේ තියෙන බලවත්ම රටක් ගිය වසරේ වැඩිම ආර්ථික වර්ධනය තියෙන ඉන්දියාව. ඉන්දියාවේ නැගිටීමේ රහස මොකද්ද? ඉන්දියානු දේශ ප්‍රේමීත්වය විසීම. ජනතාවට තමන්ගේ රට වෙනුවෙන් කැපකිරීම කරන්න, රටට ආදරය කරන්න, අවංකව වැඩ කරන්න, වැඩි වැඩියෙන් වැඩ කරන්න මොකක් හරි පෙළඹවීමක් තියෙන්න ඕනේ. හින්දි චිත්‍රපටි බලන්න. චිත්‍රපටිය මොකද කියන්නේ? වැදූ මවයි උපන් බිමයි දෙව් ලොවටත් වඩා වටී කියන. තමන්ගේ පුතා ඉන්දියාවට ද්‍රෝහි වෙලා කියලා දැනගත්තම අම්මා කියලා පුතාව මරන්නේ. නැත්නම් අම්මා කියලා පුතාව අල්ලලා දෙන්නේ පොලිසියට. ඒ රටේ කලාව පාවිච්චි කරන්නේ දේශ ප්‍රේමීත්වය වැඩි කරන්න. අධ්‍යාපනය පාවිච්චි කරන්නේ දේශ ප්‍රේමීත්වය වැඩි කරන්න. ජනමාධ්‍ය පාවිච්චි කරන්නේ දේශ ප්‍රේමීත්වය වැඩි කරන්න. අපේ රටේ රටට තියෙන ආදරේ කුඩුපට්ටම් කරන්න තමයි උගන්වන්නේ කලාව. ජනමාධ්‍ය කරන්නේ තේ දේම. ඒ නිසා දේශ ප්‍රේමීත්වය අපේ සભ્યත්වයේ තියෙන වැදගත්කම අපි පදනම් කරගෙන අපේ රට නැගිට්ටුවා. රුසියාව උනත් එච්චරයි. රුසියාව කඩාවැටුණාට පස්සේ අද නැගිට්ටුවේ වැඩිමීර් පුටින්. රුසියානු දේශ ප්‍රේමීත්වය පාවිච්චි කරා. ඊයේ කණෙන් කැල්ලක් අයිමෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ උත්සාහ කරන්නේත් ඒකම තමයි. ඇමරිකානු දේශ ප්‍රේමීත්වය උස්සලා ඇමරිකාව නැගිට්ට ගන්න. ඒ නිසා අපේ සભ્યත්වයේ උරුමය රැකගෙන ජනතාව තුළ දේශ ප්‍රේමී හැඟීම් අවදි කිරීම රටක් දියුණු කිරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් කියලා අපේ වැඩපිළිවෙළ අපි විශ්වාස කරලා ඒ ගැන කතා කරලා තියෙනවා. මොකද අද අපේ රටේ සමහරු කතා කරනවා ලංකාව සිංගප්පූරුවක් කරන්න. ලංකාව පුංචි එංගලන්තයක් කරන්න. ජපානය කොරියාවක් කරන්න. හැබැයි අපේ උරුමය අනුව වෙන රටවල කරන දේ gediye pite මේ රටේ පැල කරන්න බෑ. ඒ නිසා තමයි ඔය දරපු උත්සාහයන් සියල්ල අසාර්ථක වුනේ. ලංකාව වඩා හොඳ ලංකාවක් මිසක් තවත් රටක් කරන්න හැදුවොත් ඒ කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ.